වොයිස් ඔෆ් මියුසිකල්ස් 7 වෙනි එපිසෝඩ් එක. අද මේ එපිසෝඩ් එක අපි වෙන් කරන්නේ අපි කතා කරන්නේ ලංකාවේ දක්ෂ තරුණ අපි හැමෝම දැක්ක ගමන් දන්න බෑන්ඩ් කීබෝඩිස්ට් දෙන්නේ කෙක්කලා. බලමු ඉස්සලම කවුද මේ කියලා. ඒ තමයි අද අපේ ප්‍රෝග්‍රෑම් එකේ මියුසිෂියන්ස්ලා දෙන්න වයෝ බෑන්ඩ් එකේ සේනාංග දිසානායක කීබෝඩිස්ට් සහ ඩැඩි බෑන්ඩ් එකේ නිමන්ත කළු ආරච්චි. අද ප්‍රෝග්‍රෑම් එක යන්නේ ඒ දෙන්න එක්කලා චැට් එකක්. මේ තමයි අද ප්‍රෝග්‍රෑම් එකේ මියුසිෂියන්ස්ලා දෙන්න සේනාංග දිසානායක නිමන්ත කළු ආරච්චි. සුදුවට හිටියද කළු ආරච්චි නම මේ අද 7 වෙනි එපිසෝඩ් එක මේ ප්‍රෝග්‍රෑම් එකේ. ඉතින් බයෝ මෙම්ම කෙනෙක් අද තමයි ෆස්ට් ටයිම් අපිත් එක්ක ලයිව් එකතු වෙන්නේ. ඉතින් ප්‍රෝග්‍රෑම් එකත් එක්ක තැන්කියු ඉන්වයිට් ඉමලගෙන ශමිල එක්ක අපි කර ප්‍රෝග්‍රෑම් එක අපි වැඩි ඉස්සරහට දෙගෙන කතා කරන මුචර් අර මං සුභාෂ්ගේ ශමිලගේ ප්‍රෝග්‍රෑම් එකෙත් කිව්වා අපි කතා කරන විදිහ ටික අර මේ යාළුවෝ කතා කරන්නේ සාමාන්‍ය විවාහයේ මචං අර මේ කියලා ඉතින් ඒක කතා කරන විදිහ ඔය එච්චර හිතන්න එපා. මොකද ඒක ගොඩාක් ෆිල්ටර් කරන්න ගියොත් එහෙම මේ කතාව මේ ෆෝමල් විදිහට කරගෙන යන්න බෑ. ඒ නිසා දෙන්නකින් ඉස්සෙල්ලා අහමු අපි සේනාංගේ හම් විස්තර ටික නම් වයිසිබිල් නිමයි නම වයිසිබිල් නම් යනවා අනිත් පැත්ත ඩීඩියන්ට දැන් නයි සලාම ආවේ මෙගොල්ලන් මන්ති මුල කැලල කොහොමත් හැමෝගේම මොක අහන කියන්නේ කොහොමද ආගේ ස්ටාර්ට් එක કોઈ කාලෙද පටන්ද මං අර PC+ අජිත් එම කිව්වා මේ ඉතිහාසය තියෙන කොල්ලෙක් මේ විදියට ඔව් සමේ විතර නම ප්ලේ කරන්නේ. ඉතින් ඒ නිසා ඒක පොඩ්ඩක් අපිට පොඩ්ඩක් බ්‍රීෆ් කරන්න. තැන්කියු සිවා මුලින්ම මචං ප්‍රෝග්‍රෑම් එකට ආරාධනා කරාට. මේ පටන් ගන්න කියන්නේ මෙහෙමයි දැන් ගෙදරින් අම්මයි අප්පච්චි කියන විදියට නිකන් අවුරුදු 3 හැමාරේ වගේ ඉඳන් මේසයක් උඩ නැගලා කීබෝඩ් එකකට නිකන් ඒ කියන්නේ ඒ ආසාව ඒගොල්ලන්ට දැනලා තියෙනවා තේරලා තියෙනවා අපේ අප්පච්චි ටිකක් මියුසික් කරලා තියෙනවා. ඉතින් එයා මං දැන් කීබෝඩ් එකක් ඉල්ලලා කරදර කරද්දී යාළුවෙක්ගේ කීබෝඩ් එකක් ගෙදර තිබිලා තියෙනවා ඒකෙදි. ඉතින් ඕක ප්ලේ කරන්න දඟලද්දී එයා මේ අප්පච්චි මට කියලා දීලා තියෙනවා මෙහෙම බේසික් ස්කේල්ස් ටිකයි කොහොමද ෆින්ගරින් යන්න ඔය අප්පච්චි මියුසික් කරලා තියෙනවා. ඔව් මේ අප්පච්චි ඉංජිනේර කෙනෙක් හැබැයි මියුසික් කරලා තියෙනවා. පස්සේ ඔය ටික කියලා දුන්නාම ඉතින් මම අවුරුදු 3-4 කාලේ දවසට පැය 7ක් විතර එක දිගට ගානවලු මේසයක් උඩ නැගලා කීබෝඩ් එක උඩට එලා එහෙම එහෙම ප්‍රැක්ටිස් කරනවා. මට මතක නැහැ එයාලා කියන විදිහ.
මට ඉස්සල්ලාම මතක තියෙන්නේ ඉස්සල්ලාම ඉස්කෝලේට යන දවසේ ඒ කියන්නේ ඉස්කෝලේ පළවෙනි දවසේ ඉස්කෝලේ ආපු ළමයින්ගෙන් ඒ අලුතෙන් ඒ කියන්නේ ඉන්ටර්න් ළමයින් අලුතෙන් ඉස්කෝලට එයාලගෙන් කොන්සර්ට් එකක් කරා මම එතන ප්ලේ කරා කීබෝඩ් එක ගාලා සින්දුවක් කිව්වා ඒක තමයි මට මතක ඉස්සල්ලාම පර්ෆෝම් හයිලි තමයි ඉතින් එහෙම තමයි පටන් ගන්න ඕනේ පස්සේ ඉතින් ගුරුවරු ගොඩාක් ඉන්නවා ලංකාවේ දැකලා මම දැකලා තියෙන හැම වාදකෙක්ම මගේ ගුරුවරෙක් ඔව් ඉගෙනේ ඒක අපි ළඟට ගිහිල්ලා ඉගෙන ගත්තේ නැති වුණාට මචං ඉගෙනේ අපි හැමෝම හැම නේ ඉන්ස්පයර් වෙනවනේ හැමෝගෙම එතකොට ගුරුවරු විදිහට මතක් කරන්න ඕනේ අශෝක පුෂ්ප කුමාරස කොළඹ රෝයල් එකේ ටීචරේ එයායි දවසල කුරුණා එකල හිටියේ හා එතකොට සම්පත් වේරහැර අයියා ඉන්න අබේ සිංහ සර් කාන්ති වෙනම හොම කටි ගොඩක් ඉන්න ඉගෙන ගත්ත කට්ටිය ඉතින් ඔහම තමයි ගමන පටන් ගන්නෙ එතකොට ඉගෙනේ ස්ටේජ් එකක නැගලා ගෙන ඉස්සලම පර්ෆෝම් කරත් ඒ ओपन स्टेज इसलाम प्ले कर नमक दी अत्र मार सपोर्ट म्यूजिक मेकाले मेनी නෑ වයිනවා අල්පහල කට්ටි වයිනවා යාලෝ මියුසික් වලට යාලෝ ළමයා කණ්ඩ දාගන්න ඕම දැන් ඇත්තටම ඊට වඩා හොඳ يعني ගෙවලුනි පුෂ් කරනවනේ දැන් සපෝට් එකක් දෙනවනේ දැන් ඉස්සර මියුසික් කරන්න යනවා කියද්දි නෑ ආදා ගොඩයි හැබැයි අපේ ගෙදරින් මේ අම්මයි අප්පච්චි කවදාවත් එහෙම يعني ඉර කරේ නැහැ يعني අනිවාර්යයෙන් يعني මියුසික් කරන්න මාර සපෝට් එකක් දුන්නා මේ හැබැයි මොන ෂෝ එකක් ගහලා ආවත් ඊළඟ දවස් උදේට ඉස්කෝලේ යන්න ඕන කොහොමවත් එහෙම ගතන්දරේකුත් තිබ්බා ඒ කියන්නේ උදේ පහට ඇවිල්ලා මං හයට නැගිලා ඉස්කෝලේ ඒ කියන්නේ නිදා ගන්න නැතුව ඉස්කෝලේ ගිහිපු වෙලාවල් තියෙන මොන තරම් මේ ඉස්කෝලේ මොකද මලී දේවනේ ඔව් ඉස්සලාම ගියා වයිම රෝයල් කොලෙජ් එකට ඊට පස්සේ මලී දේව කොලෙජ්ෙට ඉස්කෝලෙන් ප්‍රශ්න නැහැ ඉස්කෝලේ ඉතින් කැමති මියුසික් කරනවා කැමති ඉස්සෙම ටීචර්ස් ලාගෙන් බැනුම් අහලා තියෙනවා ඒක තියෙනවානේ ඔහොම තමයි පටන් ගන්න දේ ෂේප් එක දිමාගේ දිමාගේ උත්තම වේ දිමාගේ පටන් ගත්ත විදිය ඉස්සලාම පටන් ගත්ත විදිය කියන්නේ ටිකක් කියන්නේ සංගීතය අයන්න නෙමෙයි සංගීතය සයන්න නේ සයන්න කොහොමද සයන්න කියලා හැමෝම මම දන්නේ ඇත්තටම සයන්න මේ අපේ ගෙදර තිබ්බ කොමරි තත්වය ඉතින් මේ මියුසික් සම්බන්ධව තමයි ඉතින් තිබ්බේ ගොඩක්ම ඉතින් අපේ ගෙදර හැම කෙනාටම සිං කරන්න පුළුවන් ඉතින් මගේ කසින්ස්ලා හිටියා සයන් අපේ ගෙවල් තුනක් අපේ අම්මගේ ඒ කියන අම්මගේ සහෝදරයන්ගේ ගෙවල් එක ළඟ තිබ්බේ. ඉතින් කසින් සමට ඔක්කොම හිටන්නේ නමයක් විතර හිටියා. ඒ වත් අපේ කට්ටිය අපේ මල්ලි නංගි ඔක්කොමත් එක්ක. ඔය කට්ටියම සිං කරනවා ඉතින්. පොඩි ඉතින් අපේ මාමා ඉන්නවා. ක්‍රිස්පින් ලියෝ පියතුමා. ඉතින් එයා ගෙදර ආවම අපි ඔය මීට කිට ගස්සලා එහෙම ගිලින්ම කියනවා හරි හදන සින්දුව කියලා කියනවා. කිව්වා මෙතින් අපිත් ඉතින් තීරුවෙන් ඉඳගෙන සින්දුව කියනවා. මම ඉතින් ඒ වගේ නත්තලට කැරොල්ස් කියන්න ඕනා. ඒ වගේ තියෙනවා. ඉතින් මම හිතන්නේ එයාට තේරෙන්නේ නැති මාත්නිය සිං කරගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා කියලා සේප් එකේ. ඒ නිසා මට ගැලඳුන පොඩි කැසියෝ කීබෝඩ් එකක්. සාමාන්‍ය ගා තියෙනවා ඒක කැසියෝ MA201 2T මෙත්‍රි විතර එකක්. ඕකෙන් ඉතින් සේප් එකේ ගහගන්න පුළුවන්. ලෙෆ්ට් හෑන්ඩ් එක නැත්තම් දකුණු පැත්තෙන් ගහගන්න පුළුවන්. එහෙම ගහලා නිකන් ඉයර් එකට ගහගන්න පුළුවන්. මෙලඩි එකක් ගහගන්නත් පුළුවන්. පස්සේ අර පැත්තත් අදලා පොඩි කෝඩ් එකක් ගහගන්නත් පුළුවන්. මට ඉස්සලාම පල්ලියේ කීබෝඩ් එක ප්ලේ කරන්න කියලා දුන්නා මම 4 වසරේ එතකොට. ඊට හරි. එතකොට 4 වසරේ තමයි ඉස්සලාම පල්ලියේ ප්ලේ කරේ. ඒ කාලෙ නම් ඉතින් කෝය එක එක්ක ඉඳලා ඊට පස්සේ ඉස්කෝලේට. ඔය රාගම නෑ මම හංගවැල්ලේ. දැන් පදිංචි රාගම. මේ හංගවැල්ලේ වග කියන පැත්තේ නෙළුවතුර කියන තරම මගේ හිටපු පල්ලිය. ඉතින් ඊට පස්සේ පාසල් යද්දි සාන්ත ජෝසප් විද්‍යාලයේ රෙස්ටන් බෑන්ඩ් එකට ජොයින් වුණා ඊට පස්සේ එතනත් හම්බෙච්ච ට්‍රේනින් එකයි එතන මම බෑන්ඩ් එක ප්ලේ කරමු එතන ප්ලේ කරා ඉස්සෙල්ලාම ක්ලැරිනට් එක ගැහුවා ඊට පස්සේ සැක්සෝෆෝන් එක ගැහුවා ඊට පස්සේ ඇල්ටෝ ඊට පස්සේ ටෙනර් සැක්ස් ඕම තමයි ඉතින් ඊට පස්සේ එතනත් කෝය එකේ හිටියා ඒ කොමත් මම මේ ළඟක් වෙනකම් පල්ලියේ ගමේ පල්ලියේ කීබෝඩ් එක ප්ලේ කරා ඉතින් එහෙ ඒ අතරතුර තමයි බෑන්ඩ් එක පටන් ගත්තා पटांगे सामाजिक
පස්සේ නම අර ලයින් අප් එකම ජාඩා හිටියද ඒක දැනට වඩා නෑ චිකා ආවේ ඩැඩි කියන එකට ජාඩා කෙනකේදී හිටියේ සමිල සමිල හිටියා සමිල මම ගාන් අපේ බේස් හිටියා කලින් මිලාසල් ඒ කට්ටිය इलेक्ट्रॉनिक बैंड का කමත් තක් නෑ ඒක නරකක් නෙවෙයි මං ඒක එක එකනගේ අසාවල් දිනනවා මචං ඒක මං හිතන්නේ ගෙදරින් මට අහන්න දුන්න සින්දුත් අතරේ මේත් එක්ක වෙන්නත් පුළුවන් ඒ කියන්නේ අප්පච්චි උනාත් ප්‍රැක්ටිස් කරන්න සින්දුවක් ඉස්සර මේ වගේ ඉන්ටර්නෙට් කතන්දරේ නෑනේ මචං රෙකෝඩ් බාර් එකෙන් රෙකෝඩ් කරන් එන්න ඕනේ කැසට් එක කැසට් ඒ අරන් එද්දි සමහරට බෑන්ඩ් එකක් ගහපු මියුසික් තිබ්බත් එහෙම එයා අපහු ගිහිල්ලා ඒක ඔරිජිනල් මියුසික් එක අරන් එනවා ඒ ඔරිජිනල් මියුසික් ඔය 94 95 ඔය කාලේ මචං ඒ කාලේ බෑන්ඩ් මියුසික් වලට ආවනේ සින්දු ගොඩාක් ආවනේ හැදලා ඉතින් ඒ අහන්න දුන්න එකත් වෙන්න එක්ක වෙන්නේ නැති ගොඩාක් ඉන්දියන් මියුසික් පැත්තට බර වුණා මචං ඉන්දියන් ක්ලාසිකල් මියුසික් පැත්තට බරලා ඒක බේස් කරගෙන තමයි අනිත් වටේ ටික හැදුනේ කියන්නේ අපි කියන්නේ වෙඩින්ග්ස් ගත්තත් මචං ඔරිජිනල් තබ්ලා රෝම එක දාගෙන වයිලින් දාගෙන ෆ්ලූට්ස් දාගෙන එහෙම ප්ලේ කරා බෑන්ඩ් එකක කියලා මචං පර්මනන්ට් හිටියේ නැහැ කොයි කාලෙද පළවෙනි බෑන්ඩ් එක දිගට මේකප් එක දිගට ගමන යනවා කියලා පට ආපු බෑන්ඩ් එක තමයි වායෝ ගොඩක් ආටිස්ලත් එක්ක වැඩ කරා අර එහෙම ඉතින් ෆ්‍රීලැන්ස් හිටියා රෙකෝඩින්ග්ස් ප්ලේ කරා සංගීත කොහොමද හොයන්නේ සංගීත ගැන කොහෙද ප්ලේ කරන ගමන් දැකලා තමයි කතා කරා කියලා මට කතාව කියලා තියෙනවා ඒත් මේ සුමේද කියලා ඉන්න අය කෙනෙක් සුමේද ඉන්නේ ඕස්ට්‍රේලියා දැන් මචං එයාගේ බර්ත්ඩේ පාටි එකක් හරි එයාගේ මල්ලිගේ බර්ත්ඩේ පාටි එකක් ඒක ප්ලේ කරන්න අපි ආවිල්ලා හිටියා. ඒ කියන්නේ මම අපේ නයන අයියා නාද. ආ ඔව්. නූර් ඩ්‍රම්ස් නූර හිටියා. හා. තබ්ලාගේ පේෂල අයියා මට මතක ඉදිරියද? හා. ඔහොම ඔය කට්ටිය ප්ලේ කරත්තා සංගීත 2008 වගේ. ආ. ඒ පාටි එකට සංගීත ඇවිල්ලා ඉඳලා සංගීතය කතා කරලා වැඩේ වුණාට පස්සේ මල්ලි මගේ මේ කොස්ටික් බෑන්ඩ් එකක් හදන අයිඩියා එකක් තියෙනවා. නම්බර් එක දෙන්න මම කතා කරන්නම් කියලා. මාත් නම්බර් එක දුන්නා ඉතින් හිතුවේ නෑ වැඩේ කරයි කියලා. 2010 වගේ කෝල් එකක් දුන්නා. हाथी
දැන් අපි පළවෙනි ඇල්බම් එක දැන් අපි 2003 වගේ කාලේ ඉඳන් පටන් ගත්තා ප්ලේ කරන්න. ඊට පස්සේ අපි TNL on stage කියන කොම්පිටිෂන් එක ප්ලේ කරා. ඊට පස්සේ 2006 වගේ තමයි ඩැඩි කියන නමට මාරු වෙලා. ඒ කාලේ අපි ක්ලබ් සර්කිට් මේ මේ ප්ලේ කර කර හිටියේ. ඒ කියන්නේ කොළඹ. පස්සේ තමයි ඔරිජිනල් ඇඩ් කරපුව කියලා හිතලා 2007 පස්සේ මස්සිනා සිංදුව දැම්මා. ඔව් අනිත් එක කියන්නේ මස්සිනා ඇල්බම් එක අහලා මේ මේ ඒකයි මේරියා සන්ප්ලග් එක. එකම කාලේ 2006 වගේ නේද මේරියා සන්ප්ලග් එක. ඔව් හරි. 2005. ඔව්. ඒකයි මස්සිනා ඇල්බම් එකයි අහලා තමයි බෑන්ඩ් එකට ගියා නම් හොඳයි කියලා පොඩි මුත් ආවේ අත්‍තරම. ඒ සද්දෙත් එක්ක. මොකද එහෙම බෑන්ඩ් එක කියන්නේ අපි වයසයි සීඩියේ පොඩි කියලා කියන්නේ. අපේ සීඩියේ පොඩි කාලේ මේ. නෑ ලොකුයි මේ. නෑ අත්‍තරම ඒ කියන්නේ ලංකාවේ මියුසික් වෙනස් කරපු තැන් දෙකක් නේ ඒක මේරියා සන්ප්ලග් එකයි. ඒ කියන්නේ ඒකෝස්ටික් සද්දෙ මෙහෙම ගන්න පුළුවන් කියන කතන්දරය ආයේ ඒ දෙකෙන් තමයි මම හිතන්නේ. ඊට පස්සේ ඩැඩිලා වෙනවා. කරකවන්න ඉපත් දුරු යටි කරු. තරේ මේ ගන්න. නෑ බෝරුල අපි කියන්නේ නෑ. නෑ ඒක තමයි. ඔයත් නින්ද අපි දැන් එහෙම කියන දේ ගන්න. අපි ඉන්ස්පයර් වෙන කතන්දර දවා ඉන්ඩියන් මියුසික් වල ඉන්ස්පයර් වුණා. දැන් අපේ අමනදනිම පල්ලි ඔය මියුසික් කියන වලින් ඉන්ස්පයර් වෙලා තියෙනවා. ඒ ඉන්ස්පිරේෂන් එක හරි වටිනවද මචං කියන්නේ ඒක තමයි අපි අපි කොච්චර මොනා කරත් අපෙන් එළියට එන්නේ අපි ඉන්ස්පයර් වෙච්ච තැනින්නේ ඒක පොඩ්ඩක් අපි කියමුද මචං කියන්නේ මොන වගේ මියුසිෂියන්ස්ලාද ඉන්ස්පයර් වුනේ දැන් ඒ කියන්නේ මියුසික් ස්ටයිල්ස් වුනේ මියුසික් කියන්නේ දැන් අර මුලින්ම මචං ඉන්දියන් මියුසික් නේ ලොකුවට ෆලෝ කරේ සහ එන්න තිබ්බේ ඒ කියන්නේ ඒ වගේ කතන් දුරින් නිසා ඉස්කෝලෙත් කරාද ඉස්කෝලෙත් කරා මචං මියුසික් ඔය විශාරදා රීමේක්ස් එමුත් කරා. කරා. ඔව්. විශාරද කෙනෙක් නේ. ආ කියන්න දැන්නේ හොරා වගේ ඉන්නේ. විශාරද සේනාංග දිසා. ඒක අඳුලි නම් ගන්නවද අපි නම කියලා. මේ මේ නෑ ඉතින් අර ඒ පැත්තේ තමයි මචං තිබ්බේ. අනිත් එක දැන් මං කුරුණෑගල ගෙවල්. එහේ මචං එතකොට ඇත්තම කතාව දැන් වගේ වෙස්ටර්න් මියුසික් වලට ලොකු මේ වෙස්ටර්න් මියුසික් කරන්න ඕනේ කියලා අයිඩියා එකක් තිබුණෙත් නැහැ මචං. මොකද රේඩියෝක උනත් ඇහෙන්නේ මචං ඒ සින්දු. එහෙම ඒවා තමයි අහන්නත් තියෙන වැඩිපුර. ඔහොම ඕක අහ ඕවට ඔය ඉන්දියන් මියුසික් මචං අහගෙන යද්දි ලොකුම ටර්නින් පොයින්ට් එක තමයි AR රහමන. ඔව්. ඒක ඉන්දියන් මියුසික් උත් වෙනස් කරපු තැනක් නේ මචං. ඒ අර අපි තුමු ඩ්‍රම්ස් උනත් මචං ඇවිල්ලා ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික මියුසික් ඉන්දියන් මියුසික් කියන්නේ රාග රමයත් එක මික්ස් වෙලා එන්න පටන් ගන්න AR රහමන්ගෙන්. එතකොට ඒක තමයි පළවෙනි ඉන්ස්පිරේෂන් එක. ඊට පස්සේ මචං ඉතින් එක එක වහන්න ගන්නවා හරි ආරන්ගේ මියුසික් ගසල්ස් ද අරවද මේවද ඔක්කොම ඉතින් අහන්න ගන්නවා මං අර ඉස්සලත් කිව්වා වගේ මචං ඉන්ස්පයර් හැමෝගෙම මොන හරි ගන්න දෙයක් තියෙනවා හැම ප්ලේයර් කෙනෙක්ගෙම ගන්න දෙයක් තියෙනවා මචං ඒක අපිට වඩා පරණද අලුත්ද සීනියර්ද ජූනියර්ද කියලා කතාවක් නැහැ ලංකාවේද පිටරටද ඉන්දියාවේද කියලා ගන්න පුළුවන් හැම දෙයක්ම ඇහෙන හැම දෙයක්ම මචං හැම දෙයක්ම ඉන්ස්පයර් වෙලා තියෙනවා දැන් අද වෙද්දි නම් ඉතින් මම ඔගන්න ගොඩාක් ප්ලේයර්ස් ලා ඉන්නවා මචං බලලා ජෝර්ඩන් රූඩල්ස් ඉඳන් එතකොට අපි හිටමු ස්ටීව් පෙකාරෝ මචං ටොටෝ බෑන්ඩ් එකේ මාරාසයි ඒ කියන්නේ කම්පොසිෂන් වලට මාරාසයි වගේ එතකොට ඒ ආර් රහමාන් ඉන්නවා එතකොට යානිගේ පට්ටම ෆෑන් ඉස්සරහම කොහොම තියෙනවද නම් කියන්න බෑ ලංකාවේ ඇත්තරම මේ ස්ටේජ් ළඟ ගිහින් බලන් හිටියා සුමිත් අය ප්ලේ කරනවා සුමිත් අත් දෙකෙන්ම අත් දෙකම එක වගේ වැඩ ලෙෆ්ට් හෑන්ඩඩ් නේ ඒ නිසා ලයික් කීබෝඩ්ස් වල දැන් පිච් වෙන දාර මේ ඔක්කොම තියෙන්නේ මේ පැත්තට ඒක සුමිත් අයට වුණා දකුණු පැත්තත් ප්‍රැක්ටිස් කරනවා ඒක අත් දෙකම එහෙම කවුරුත් හිටියේ නැහැ ඒ දවස්වල දෙකම එක ඒක එකක් වුණා දෙකම එකක් වුණා නේද ගොඩක් කට්ටි ඉන්න ඉන්ස්පයර් වෙච්ච මගේ මතන් ඉන්ස්පයර් වෙච්ච කියන්නේ මම පොඩි කාලේ නම් ගෙදර ගෙදර කොමල කැමති රූකාන්ත මොන්ටික මම පොඩි කාලේ නම් ඇහුවේ ඒ සින්දු ඉතින් අදටත් ඔය බෑන්ඩි කට්ටියක් තියෙනවා තහද දේවා තාම අර අර මොකක් හරි එකක් තියෙනවා කියලා මේකක් තියෙනවා කියලා ඉතින් එතනින් පස්සේ ඇත්තටම ඉතින් ඔය ස්කෝලෙන් ඉගෙන ගත්තේවා වෙන වෙන එකකින් ඉගෙන ගත්තා සේනංග කිව්වා වගේ මෙහෙමයි විශේෂයෙන් ඉගෙන ගත්ත කෙනෙක් තමයි ජිප්සීස් බෑන්ඩ් එකේ හිටියා කුමා පීරිස් නැති වුණා ඌගෙන් මං සෑහෙන දෙයක් ඉගෙන ගත්තා කෝඩ් ඉන්වර්ෂන්ස් කියන ඒවා එතකොට ඒ කියන්නේ බෑන්ඩ් එකක ප්ලේ කරද්දී අප්ලයි කරන විදිය ඒ ඔක්කොම ඒ කියන්නේ සෑහෙන දෙයක් මම ඉගෙන ගත්තා ඉන්වර්ෂන්ස් ආවී සිං කරන කෙනාට ලේසි වෙන විදියට කොහොමද කෝඩ්ස් රේන්ජ් වෙන්න ඕනේ
කියන එකයි. එතකොට ගොඩක් ඇඩඩ් කෝඩ්ස් රූට් එක එකම විදියට තියාගෙන දැන් ඉස්සර අපි C නම් C බේස් එක F නම් F බේස් එක නේ වගේ මං ඉස්සෙල්ලාම ගිය දවසේ මට මතකයි මට කිව්වා ගහන්න සින්දුවක් කියලා. මට මතකයි මයි වේ කියන සින්දුව මං ගහලා පෙන්නවා. ගෑවා මොකක් හරියටම හරි. දැන් ඔය අත වම් පැත්තේ අත එහුම්මම තියාගෙන අනිත් ඔක්කොම ගහන්න කියලා. එකම D නෝට් එක අල්ලගෙන. ඒ සද්දේ වෙනම සද්දයක්. ඒ කියන්නේ අපි චේන්ජ් උන්නේ නැහැ. ඒ කියන්නේ කෝඩ්ස් මේ දකුණු පැත්තේ විතරයි කෝඩ්ස් වෙනස් උනේ. ලෙෆ්ට් එකේ බේස් එකේ හැමමයි. ඉතින් ඒ සද්දේ මාර විදියට මේ මට ඒක තේරුණා. යාගේ අයිඩියා එක මොකද්ද කියන එක මට සුනිල් සුනිල් අංකල් තමයි කිව්වේ. සුනිල් පෙරේරා අංකල් තමයි කිව්වේ කුමාගෙන් ඉගෙන ගන්න කියලා. පස්සේ මට ඌ මේ යන්න දවස් කීපයකට කලින් කිව්වා මට දැන් කියලා දෙන්න දෙයක් නැහැ. ඔය යන්න දැන් මිනවන් රත්නම් හම්බෙන්න ගිහලා යාගෙන් ඉගෙන ගන්න පුළුවන්කමක් ගන්න. ඉතින් එයාට මට කියන්න දෙයක් නැහැ කියලා කිව්වා. දින කීපයක ඌ නැති වුණා ඔගේ කැන්සර් එකක් නිසා. ඊට පස්සේ ඉතින් ඔය ඉන්ස්පයර්ච ගොඩක් ඒ කට්ටිය ඉන්ටර්නැෂනලි ඇත්තනම් මම ගොඩක් දෙනෙක් අහනවා ගොඩක් මේවා බලනවා. මම ගොඩාක්ම ආස මම ස්පීඩ් ප්ලේ කරන්න මට බෑ. මම එහෙම ෆෑන් කෙනෙකුත් නෙමෙයි. එහෙම මගේ ඐඩියා එක ෆීල් සහ කෝඩ් වර්ක් කියන එක මම ගෑන ආස. ඔය දෙන්නගේ ඔබ දැකපු දෙයක් තමයි ඒක. මම දෙන්නම ෆීලිං එකට තමයි ඒක. ඒක තමයි ඉතින් ඇත්තට ඒක. ඔව් මම කියන්නේ මට අද කියන්නේ මට තේම ස්පීඩ් ප්ලේ කරන්න බෑ. ඔව් ඒක ස්පීඩ් එකට ප්‍රැක්ටිස් කරලා ඒක හදාගන්න මම කියන්නේ ඒක උනන්දුවක් නැද්ද මම දන්නේ නැහැ. නෑ ස්පීඩ් ප්ලේ කරන්නට ඉන්නවද මම කියන්නේ. ඒක ඒකට කැමති අය. ඔව් ඒක ඒ වගේ තමයි. අර ඒගොල්ලෝ ඒකට ඒගොල්ලන් කැමතියි. අපි මේකට අපේ ඒ කියන්නේ අපිට සාමාන්‍යයෙන් ක්ලෝස් මේක. ඔව් ඉතින් මම ආස ගොඩක් ප්‍රොඩියුසර් කෙනෙක් විදියට ඩේවිඩ් ෆොස්ටර්. ඩේවිඩ් ෆොස්ටර් තමයි මම ඉතින් ඇත්තරව ගෝඩ් ලෙවල් එකේ මම ඒ තමයි බලන්නේ. ඉතින් එහෙම තමයි ඉන්ටර්නැෂනල් සීන් එකේදී ඉතින් ඩේවිඩ්. කතාකලන් අපි රැවෙනකම් කිසි වැඩක් Sicilia, sir, I tell you.
මරද ඔය මේ ඉන්වර්ෂන්ස් චේන්ජ් කරලා පෝස් ගන්නවා කියන ද මට චුට්ටක් අපි ගොඩක් කොමම මේ පොඩි එකක් දෙන්න සාගර අපිට කීස් එක පේන්න ගත්තා කියනේ හරි අපි normal chords ගහනවා C B flat C right එහෙම ගහනවා නම් normal root එකම බේස් කරලා ගහනවා මේ බේස් කරලා බේස් එක C F B flat එක ගහනවා අපි එතකොට මම මේ පොඩි simple example එකක් දෙන්නේ मम्मी के सी एफ बी फ्लैट आई सी एत्ती अभी मेतन बी बी फ्लैट नत्व जी माइनस गाना विद सी बेस ये चेंज है एफ बी फ्लैट सी गाना ना एफ बी फ्लैट सी अगर सी बेस कर ला जी माइनस से रखते हैं राइट हैंड අපි බේස් එක වෙනස් කරන වෙලාවක් තියෙන්න පුළුවන්. දැන් මේකේ තිබුණේ කෝඩ් එක වෙනස් වුණා. අපි තුමු D F sharp E F sharp G G. අපි එක ගහනවා D එකක් ගහනවා. D එකම ගහනවා with F sharp bass. ඊට පස්සේ පාසින් බේස් එක විතරයි පාසින් යන්නේ. අපි F sharp කෝඩ් එක අල්ලන්නේ නැහැ. හැබැයි D කෝඩ් එකම එන්නේ. ඊතර සාමාන්‍යයෙන් ඇහෙන සද්ද වඩා පොඩි ඇඩ්වාන්ස් සද්දයක් ඇහෙනවා මම හිතන්නේ ඒක ඉන්වර්ෂන්ස් වෙනස් ඉන්වර්ෂන්ස් වලින් ඒකයි මට තව කියන්න වොයිසින් කියන්නේ වොයිසින් කියන්නේ මේක තමයි සිං කියපු දේ තමයි සිං මෙලඩි එක සිං කරන එකනාගේ නෝට් එක වාගේ කෝඩ් එකේ හයස්ම නෝට් එක වෙන්න ඕනේ ඒ ඉන්වර්ෂන් එක තමයි ගහන්න ඕනේ ඒතකොට සිංගර ලේසි නේද අපි තමයි අපි තමයි නා මේ සී එක සිං කරනවා නම් මම සී කෝඩ් එක ගැවුවොත් සී ජී මෙහෙම ගැවුවොත් ඒකනම් මේ ගහන්න යා කියන්නේ මේ ඉන්වර්ෂන් එක E G C E G C ඉන්වර්ෂන් තමයි ගහන්න කියන්නේ මොකද එතකොට සිංකර් එකට ලේසි උතර එක තවත් සවුන්ඩ් එනවා මොකද මගේ හයස් නෝට් එක සිංකර් නෝට් එකම තමයි ඒ වගේ පොඩි පොඩි දේවල් හැබැයි සෑහෙන වැදගත් දේ ඒ වගේ මේ සේනාදෙන් ඔබගේ දැන් සේනාගේ තියෙන ඉන්දියන් ටච් එක නිකන් ඒක කොහොමද ඇප්ලයි කරගත්තේ කියලා අපේ මේ අලුත් මියුසිෂන්ස් වල පොඩ්ඩක් පොඩ්ඩක් අතන ගිහලා කියලා දෙන්න ඕනේ. ඒ කියන්නේ ලෙසන් ගෝත් සෙක් කළා. මම කියන්නම් මම කොහොමද මේක ඇප්ලයි කරන්නේ? මේක හරි විදිය කියන එකක් නේද? නෙවෙයි. ඔයාගේ නේද? ඔයාගේ දැන් මම කරන්නේ. මචං දැන් හාමෝනියම් තියෙනනේ සර්පිනා තියෙනනේ දැන් මම සර්පිනා ටිකක් ප්ලේ කරනවා. ඔව්. ඉතින් දැන් ඒක සින්දු ප්ලේ කරද්දී ඔය බෑන්ඩ් එක ප්ලේ කරද්දී ඒක ඒ විදිහටම ප්ලේ කරන්න බෑනේ දැන් හාමෝනියම් වල මචං තියෙන හැමදේසම නෝට් 3 3 යන්නේ අතන දැන්. सॉफ्ट कर ඒක මෙහෙමයි කියලා කියන්න බෑ මෙහෙමයි කරන්න කියලා මම හිතන්නේ ඒ කියන්නේ අර ඕනෙම දෙයක් මික්ස් කරගන්න එක හැම මියුසිෂියන් ගේම ඇඟේ තියෙනවා මචං ඇඟේ තියෙනක එලියට ගන්න එක නේ ඒක ෆීල් එක නේ ඒ කියන්නේ අපේ සෝල් එකනේ අපි එලියට දෙන්නේ මියුසික් කියලා මචං ඒක ඒ සෝල් එක බයිල එකක් ගහද්දි දෙන්න පුළුවන් පුළුවන් ඒක නටනවා තමයි ඒක නේ ෆුල් පංච එකේ තියෙනවා තමයි හැබැයි කොහොම වුණත් මියුසිෂියන් ගේ ඇඟේ තියෙන දේ මචං ඒක ඩ්‍රමර් කෙනෙක් වුණා ගිටාරිස් කෙනෙක් වුණා වෝකලිස්ට් වුණා. ඔව්. ඒක ඒක ඇඟෙන් දෙද්දි මිනිස්සුන්ට තේරෙනවා. තේරෙනවා. දැන් කියන්නේ. ඔක මට මෙහෙම ගහන්නත් පුළුවන්නේ. අවුලක් නැහැ. ඔකේ. හැබැයි ඩයිනමික්ස් නැහැ මොකුත් නැහැ නේද මචං. දැන් ඔක ඔහොම ගහන්නත් පුළුවන් වැඩේ අතහැරලා දැන්. ඔව්.
මහේෂන් එතකොට දැන් තව බල දෙන්නගේම අනිත් ස්පෙෂලිටි එක තමයි දෙන්නම මියුසික් ප්‍රොඩියුස් කරන ප්‍රොඩියුසර්ස්ලා දෙන්නා කියන්නේ මෙලඩිස් හදනවා ඉන්නේ සින්දු කම්පෝස් කරනවා ඉතින් නිමා ළඟදී වායලට සින්දුවක් හදුවා කියලා නිමාවට කිව්වා ඒ කරගෙන මියුසික් ප්‍රොඩියුසින් ගැන මෙතන ඉඳන් අපි පටන් ගන්න මේක ඉස්සෙල්ලා සෙල්ලා මම ඇත්තටම ලොකුර ප්‍රොඩියුස් කරලා නැහැ මියුසික් හැබැයි මං දැන් පටන් ගත්තා ඉතින් ගෙදර නිදන කාමරේ කොනක ඉඳන් තමයි ඔක්කොම ටික හදන්නේ ස්ටුඩියෝ කියලාවත් නැහැ එහෙම බෙඩ්රූම් ස්ටුඩියෝ බෙඩ්රූම් ස්ටුඩියෝ වොයිස් කරන්න ඒවා කරන්න බෑ ඉතින් ඔක්කොම ළමයි කෑ ගන්නවා ඔක්කොම එනවා මුලින්ම මේ මම ගොඩක් ගීත මම හදලා තියෙන බෑන්ඩ් එකට හදපු ගීත ඊට පස්සේ ප්‍රොඩියුස් කරද්දි ඒ කියන්නේ ලයිව් ප්ලේ කරද්දි ඒ ඔක්කොම අපි රෙකෝඩ් කරද්දිත් බෑන්ඩ් එක එකතුලා කරේ වෙනම අයට හදපු ගීත කියන්නේ මම ලහිරු පෙරගේ ගීතයකට ස්විංග් අරේන්ජ්මන්ට්ස් වගේ කරා අලුත් ගීයක මම හිතන එන්න තියෙන ගීත උමාරියාට කරපු ගීතයක් තියෙනවා මම හිතන තව මේ වෙද්දි අවුට් වෙලා තියෙයි ඇයි වායු බෑන්ඩ් එකට දීපු මෙලඩි එකක් තියෙනවා ඒක දැන් ප්‍රොඩියුස් කරන්න ඕනේ සේනංගත් එක එකතු වෙලා ඉතින් ඒ විදිහට තමයි කරන්නේ උමාරියාගෙත් ඒකෙ තිබ්බේ ගොඩක් අපි කරන මං කරන ක්‍රියේෂන්ස් වලයි තිබ්බේ බෑන්ඩ් සද්ද පොඩ්ඩක් එනවා මට ඒ එලිමන්ට්ස් එක එළියට ගන්න වෙනින්ද ඉතින් සමහරවල් ඔය ලූප්ස් යූස් කරලා ඒ කරන මියුසික් කරලා ඒකද ට්‍රැක්ස් තියෙන අයට බෑන්ඩ් සද්ද එන එක වෙනස් ඔව් ඉතින් මොකද අපි කොහොමත් ලයිව් ඩ්‍රම්ස් ප්ලේ කරනවා එතකොට හැම ඒ කියන්නේ ගිටාර්ස් ඔක්කොම යූස් කරනවා ලයිව් ඉතින් ගෙදර ඩමි එකේදී ඔක්කොම දැම්මත් ඒ ටික අපි ලයිව් රෙකෝඩින් රෙකෝඩ් කරලා තමයි එළියට ගන්න. ඉතින් ඒ හින්දා ඒ සද්ද තියෙනවා. මගේ මං හිතන්නේ ඒක තමයි තියෙන මං ප්‍රොඩියුස් කරපෑ මං දැක්ක මේ දේ බෑන්ඩ් සද්දට ළඟයි ගොඩක්. මොකද මම බෑන්ඩ් ප්ලේ කෙනෙක් නිසා. හැබැයි ඉතින් අනිත් ඒවාත් ඉගෙන ගන්නවා. අනිත් ඒ කියන්නේ ඔය බීට්ස් යූස් කරලා මේක ලූප්ස් වලින් දාලා එහෙම ඉතින් ඒකත් ඉගෙන ගන්න ගමන් තමයි ඉන්නේ. ඔබේ මූණත් හුරුයි මගේ බිරිඳත් ඔබ මෙන් හැඩයි මට නම් සැකයි මගේ සගයන් ඔබ දෙස බලයි ඒ රතු තුල් අතරේ මදු විතයි හිරේ රඟනා ඔබ කවුරුන්දෝ මත් නිමාවගෙන අපි දෙන්නම ඉතින් බෑන් කරන්නේ ඔව් ඇත්ත මේ එතකොට අපි කියන්නේ මොන මෙලඩි එකක් ගෙනාවත් මොකක් කරන්න ගත්තත් බෑන් සද්දෙට ගන්න හදනවා මම ඒක මං හිතන්නේ දැන් මේ දවස්වල ඇහෙනේවත් එක්ක සමහරට අපි මොකක් හරි කරද්දී අපිට නිකන් ඒක වෙනස් කියලා හිතෙනත් ඒක නිසා වෙන්නත් පුළුවන් කියන්නේ අර වගේම තමයි අපි මොනවා කරත් මචන් ලයිව් ඩ්‍රම්ස් ප්ලේ කරනවා ඒකෝස්ටික් ගිටාර් ගන්න ප්ලේ කරනවා සමහරවල් මාත් එක්ක එකඟ වෙන්නෙත් නැහැ සමහර කට්ටිය දැන් කීබෝඩ් එකක් උනත් මං හිතනවා මචන් ඒ කියන්නේ කීබෝඩ් එක අපි සිතා ටෝන් එකක් ගහනවට වඩා ලයිව් සිතා එකක් ගන්න අපිට පුළුවන් නම් කොන්සර්ට් එකකට හරි මචන් සිතා එකක් ගන්න ඕන නම් ප්ලේ කෙනෙක් දාන ගහන්න මං හිතනවා ඒක තමයි මචන් හරි ටෝන් එක කියන්නේ අපි සමහර සෑම්පල්ස් යූස් කරලා අපිට ඒ ළඟම එකක් ගන්න පුළුවන් හැබැයි අරක නෙමෙයි ඒක ඇත්ත ඔව් සමහර කට්ටිය එකඟ වෙන්නේ නැහැ ඒකට කියන්නේ සමහර කට්ටිය කියනවා දැන් අපි සින්ක්ස් ෆයිට් කරත් අපි ලයිව් සෙෂන් සින්ක් රෙකෝඩ් කරලා තමයි ගන්න ඒ කියන්නේ ඔයාලත් එහෙමයි දැන් අපිත් මචං බෑන්ඩ් එකේ සින්දුල ස්ට්‍රින්ග්ස් මොනවා හරි තියෙනවා නම් ඒක VST's පාවිච්චි කරන්නෙත් නැහැ කීබෝඩ්ස් වලින් ගහන්නෙත් නැහැ කලින් අරේන්ජ් කරලා වයිලින්ස් දාලා මචං හයක් හතක් හරි දාලා ඒ ඕනේ සද්ද ගන්නවා ඉතින් ඒ කියන්නේ එහෙම ට්‍රයි කරනවා ඉතින් අර ecosic instrument එක human feel එකත් එක්ක එන කතන්දරේ මචං එන්නේ නැහැ ඉතින් කොච්චර ටෙක්නොලොජි පාවිච්චි කරත් මේ සහ මේ කම්පෝසින් වලදී මචං මං ගොඩාක් ට්‍රයි කරනවා ඉන්ස්ට්‍රුමන්ටේෂන් මාර අඩුවෙන් තියාගන්න මේ ඒ කියන්නේ දැන් අපි EQ එක ගත්තාම මචං අන්තිමට මාස්ටර් අපිට කොහොම EQ එකක් තියෙනවනේ ඒ EQ එකේ ගැප්ස් ටික ෆිල් වුණා නම් හරිනේ වැඩේ එතකොට අපි හිතමු අපිට ලෝ පැත්ත සවුන්ඩ් කරගන්න කික් එකයි බේස් එකයි තියෙනවා නම් ෆිල් වෙනවා නම්
අපි අය පියානෝවල මෙහෙ ලෝග ගන්න ඕනේ නැහැ මචං. ඕනේ. එතකොට එහෙම එක තුලා තමයි සද්ද ක්ලීන් වෙන්නේ. ඒක සහ පෑනින් වලින් මචං. මම වොයිස් එකට සපෝට් එකක් නේ සින්දුවක් කියන්නේ අත්‍තරම. බැකින්. ඔව් බැකින් එක. ඒකේ හැමදේම කනෙක්ටඩ් වෙන්න ඕනේ. කාවද කොයි වෙලාවේද හයිලයිට් වෙන්නේ කියන එක මචං ඒක ඩිසයිඩ් කරගන්න ඕනේ. ඒක සමහර කට්ටියක් එක තුලා ප්ලේ කරන් යද්දි ඒක මචං අන්ඩර්ස්ටෑන්ඩින් එක සහ එක එක්කෙනාට තියෙන රෙස්පෙක්ට් එකත් එක්ක ඒක ඉබේට එළියට එනවා. ගොඩක් වෙලාවට. संगीत हरी सिंगिंग सपोर्ट सिंग कंफर्टेबल සමහර තැන් වල තියෙනවනේ දැන් අපි ඉන්ස්ට්‍රුමන්ට්ස් අඩු වෙන්න ඕන වෙලාවක් තියෙනවා ඉන්ස්ට්‍රුමන්ට් එක හයිලයිට් වෙන්න ඕන තැනක් තියෙනවා සමහර බෑන්ඩ්ස් වල තියෙනවා අර සින්ක්‍රනස් එක අදාළ නැති පොඩි 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 කවුන්ටර්ස් හරි මේ ගානවා කෝඩ්ස් ෆිල් කරන එහෙමත් තියෙනවා එතකොට ඔයලා දෙන්නගේ කලයක එන් ඒක එක්ස්ප්ලেইন කරන්න බෑනේ ඒ කියන්නේ ඒක හරිද වැරදිද ඒක කොතනද වැරද්ද කොතනද හරි තැන කියන එක ඒක ම හිතන්නේ ඒක අන්ඩර්ස්ටෑන්ඩින්ග් එක බෑන්ඩ් එක ඇතුලේ ප්ලේයර්ස්ලා ගැන තියෙන අන්ඩර්ස්ටෑන්ඩින්ග් එකයි රෙස්පෙක්ට් එක අනිවාර්යයෙන් ඒ කියන්නේ මම ඒක ඇත්තටම ගොඩක් අය කියලා තියෙන බෑන්ඩ් එකක සද්දයක් හොඳ වෙනවා නම් ඒ ඇත්තටම අනිත් අය ඇහෙනවා නම් ඒ සද්දෙම හොඳයි වාට අනිත් අය ඇහෙනවා නම් ඒක තමයි කියන්නේ ඒ කියන්නේ හැම කෙනාම අහන්න ඕනේ ඒ ඇහුවොත් ඇහෙන්නේ නැත්නම් අපි තුම ඩ්‍රමර්ට අනිත් කෙනාව ඇහෙන්නේ නැත්නම් ස්පීකර් එකෙන් වැඩි කරගන්න එක නෙමෙයි මචං ඒක හරි ඒක එහෙම කරගන්න පුළුවන් තමන් මචං වොලියුම් අඩු කරලා අනිත් එක්කම අහන්න ට්‍රයි කරනවා ඒක තමයි කියන්නේ ඔව් එහෙම තමයි වෙන්න ඕනේ ඒකයි ඩිසිප්ලින් ප්ලේයින් කියන එක ඒ කියන්නේ දැන් අපිටම අපි දැන් මම ගිටා ගහනවනම් මම ගිටා සූලයක් ගහනවනම් සේනාංග ඒක උඩ සූලයක් ගහනවනම් එතන ක්ලෑෂ් එක ක්ලෑෂ් ඒක එතකොට එක්ක සේනාංග සූලයක් ගහනවා මම දන්නවා මම පුළුවන් තරම් මිනිමම් ඩිස්ටර්බ් නොවන විදියට ඒකට ඩැමේජ් ඒ පැන්නේ නිකන් සපෝට් වෙන විදියට මමත් ඒක උඩ ගහන්න කිව්වොත් ඒ වගේ එක තමයි හිතන්නේ ඒ ඒ ඒතර ඒකේ මගේ වොලියුම් ලෙවල් එකයි ඒ ඒ ඒව තමයි වැදගත් දේවල් ටික මේ වගේ තමයි වලද ඔයාලා දෙන්න මේ මේ මැනුවලි වොලියුම් අඩු කරගන්නද ෆෝටෝ මේ ස්විච් වලින් අඩු කරගන්න තේරෙනවා ඉතින් අර දැන් සෝලෝ එකක් වගේ තමයි සිංගල් කෙනෙක් කියන්නේ සිංගල් කෙනෙක් ඉස්සරහ ඉන්නවා කියන්නේ සින්දුව කියන වෙලාවට එයා වචනත් එක්ක සින්දුවක් කියන්නේ මොකක් හරි මැසේජ් යන්නේ වචන ඇහෙන්න ඕනේ කියන ඒවා ඒ වෝඩින් අපි ඔක්කොමලා එකට මචං ගහලා හරියන්නේ නැහැ නේ අනිත් එක අපි ecosystem instruments play කරන්නේ නෑ ඒතර අනිවාර්යෙන් dynamics තියා ගන්න ඕනේ නැත්නම් ecosystem instruments දාලා වැඩක් නෑ ඔව් ඒත් එක සතර ගන්නවා electronic හරි දාගෙන ඔක්කොම drums ඔක්කොම දාගෙන ගහන්න පුළුවන් මචං ඒක හරි අර එහෙම වුණාම තමයි මේ අපි තුල වචන උඩත් අපි සමහරලට දැන් loud play කරන තැන් තියෙනවා හැබැයි ඒ වචන වල feel එකටයි melody එක යන අපි තුම melody ගොඩක් උඩ යන තැනක මචං අපි තුම චිත්‍රාලයක සින්දුවක් හරි මොකක් හරි ගන්නකො දැන් එයාගේ සින්දුවල සමහර ලෝ යන කෑලි මචං drop කරලා එයාගේ music වලමත් තියෙනවා ඒ වැඩි drop වෙලා ඊට පස්සේ එයා හොඳට gravel කරලා high end sing කරද්දි range එක උඩ යද්දි මචං backing එක ඒ ගානට දෙන්න ඕනේ නැත්තම් අඩුවක් තේරෙනවා නැත්තම් අඩුවකුත් තේරෙනවා සොමිය වැඩි වෙන්න ආතල් එක වැඩි වෙන්නට වොලියුමත් වැඩි වෙනවා වැඩි වෙනවා ඒක තියෙන ඒක බෑන්ඩ් මෙම්බර්ස් ආගෙත් තියෙනවා හරි ඒකලුනුත් එහෙමනේ දැන් ලාස්ට් සෙෂන් එකේ වොලියුම් එක බැලුවා මෙහෙම කටුපත්තු වෙන ලෙවල් එකට වෙනවා අත්තුලයි ඒ තමයි ඉතින් ඒක සමහරවිට අපි ඒ වෙලාවට දැනගන්නේ තමයි අපි මේ මිත්‍ර වොලියුම් එක ගහලා තියෙනවා ඉතින් ඒකට තමයි ඔඩියෝ එන්ජිනියර් ඉඳගෙන ඔක්කොම පල්ලයට දාලා අපි ඒක ගත්තත් ඒ අවශ්‍ය ප්‍රමාණයට ලීඩ ගන්න ගොඩක්ම බෑන්ඩ් එකේ කතා කරන දේ නැත්නම් මොකද අපේ රිද්ම් ගිටාරිස් කෙනෙක් ඉන්නවා මම කෝඩ්ස් ගහනවා
තව කීබෝඩ් ඩිස්ක් එකක් ඉන්නවා ආයිසුත් ගන්නවා එතකොට දැන් චිකත් පාස් නැතිලාට ගන්නවා එහෙම වුණාම සෑහෙන අන්ඩර්ස්ටෑන්ඩින්ග් එකක් තියෙනවා නැත්තම් මේක එන මේ ගෝසාවක් විතර ඇහෙනවා ඉතින් ගොඩක් වෙලාවට මම ගොඩක් වෙලාවට මම අහලා අනිත් අය ගහනවා නේද මම අතහැරලා දානවා ඒ කියන්නේ අතහැරලා කියන්නේ මම අවශ්‍ය දේ ෆස්ට් බීට් එක විතරක් තියාගෙන ඉන්නවා මොකද නැත්තම් මමත් ගහන්න කිව්වොත් දැන් රිගේ වගේ ගහද්දි ඔක්කොම ටැක් ටැක් ගාවද්දම උච්ච තත්ත්වයක් ගාලා යනවා ඉතින් වැඩක් නැහැ ඉතින් ඒ අන්ඩර්ස්ටෑන්ඩින්ග් ඒ කියන්නේ ඒක තමයි අහන්න කියලා කියන අනිත් කෙනා ඒකෙන් මේ ඒතර බෑන්ඩ් එකක් සද්ද ක්ලීන් වෙනවා ක්ලීන් වෙනවා සාමයන් ප්‍රැක්ටිස් එක රෙකෝඩ් කරන එක මාර්ක් කරන බෑ කරලා ආයි තහද්දි ආයි අහන්නේ තමයි ඒක තමයි අනේ එහෙම නැද්ද යනවා මේ අම්මා මේ අපිද කියන එක ඒක වෙනවා සමහර කොන්සෙප්ට් එක ප්‍රැක්ටිස් කරන්නේ නේ ආපහු අපිට විතර නෑ නෙතෙන්දි අර ඔක්කොමත් එක්ක ගෝසාවයි ඔක්කොමත් එක්ක අර නිකන් ආ ෂේප් කියලා හිතනවා වෙන වෙනම මල්ටි ට්‍රැක් එකේම අරගෙන බලලා නේ ගොඩක් පිචින් යන තැන් ඒ ඔක්කොම හොයාගන්න පුළුවන් ඒ වගේ ප්‍රැක්ටිස් එක රෙකෝඩ් කරනවා ඒක මාර ඇකියුරසි හදාගන්න ඒක හොඳ හොඳ පොයින්ට් එකක් ඒක ඒ කියන්නේ ඒක සමහරට ඒක රෙකෝඩ් කරනවා චන්ද දැන් අලුතෙන් එන මල්ලිලාට එහෙම කියන්නේ ෆැන්ස්ලට ඒක රෙකෝඩ් කරන්න මෙහෙම 32 channel ලොකු මිස්සක් තියාගෙන එහෙම ඕනේ නැහැ 2 channel හරි කමන්නේ හරි බැලන්ස් එකක් අරගෙන ඒක රෙකෝඩ් කරලා ඒක හරියට ඇහෙනවද කියලා තමන් බලන්න දෙන්න. ඒක කොහොමද ඇහෙන්නේ? අනිත් අයට ඇහෙන්නේ කොහොමද කියන එක අහලා බලන්න. ඒක හරියට. මොකද අපිට ප්ලේ අපි ස්ටේජ් එකක් උඩ ප්ලේ කරද්දී අපිට එළියේ මොකද වෙන්නේ කියලා මචං අයිඩියා එකක් නැහැ අත්‍තරම. ඒ කියන්නේ මෙහෙම යම්කිසි අවබෝධයක් තියෙනවා දැන් ඒ කියන්නේ කාලයක් යද්දී. හැබැයි අපිට ඇතුළේ නම් කියන්න බෑ එළියට කොහොමද ඇහෙන්නේ සද්ද වැඩිද අඩුයිද? අද දැන් ගොඩක් කලට සෙපරේට් එකෝ ඉනියස් දාගන්න සෙපරේට් මොනිටර්ස් දාගන්න එතකොට අපි දන්නේ අපිට ඇහෙන ටික විතරයි අපි කොහොමත් අපි තුමුනේ චුට්ටක් වැඩි කරගන්න අපිට ඇහෙන්න ඕන නිසා අපේ වොයිස් උත් එක්ක ඔව් එතකොට අපිට තියෙන්නේ එලියට යන මික්ස් එක නෙමෙයිනේ කොහොමත් අනිවාර්යයෙන් ඔව් ඉතින් එලිය එක අහන්න ලැබෙන එක හොඳයි ඒ විදිහට සිත පාරා පැසිනා සීමා නැසිතා ඉඟි පානා දැසිනා සිහින ආයේ සරමහා එනවා තෝමවාසිරා ප්‍රේමහීනේ සුභා මට අහන්න තියෙන ඉම්පෝර්ටන්ට් දෙයක් ඉස්සර බෑන්ඩ් එක කරි ඉස්සර කීබෝඩිස්ට් කෙනෙක් වුණා මචං ගොඩක් බෑන්ඩ් එක කිමුකෝ තියෙන ඉතින් ආටිස්ගේ පාර්ට්ස් ටික අල්ලගත්තා ඒ වගේම බෑන්ඩ් සෙෂන් එකේ සින්දු වල පාර්ට්ස් ටික අල්ලගත්තා ඒ ටෝන් අදාළ ටෝන් එකක් කීබෝඩ් එකෙන් බදාගත්තා ගැහුවා දැන් මචං කතාව ඊට වඩා මාර වෙනස් නේද VSTs තියෙනවා එක එක උඹලා පාවිච්චි කරන්නේ උඹලා කීබෝඩිස් ලවුනා මම මම දැකලා තියෙනවා උඹලගේ තියෙන වෙනම නිකන් එතන පොඩි පොඩි ස්ටුඩියෝ එකක් වගේ නේද කම්පියුටර් එකක් තියෙනවා මෙතන එහෙම තියෙනවා එහෙම පෙඩල් තියෙනවා මෙතන ආමනයිසර් එක තියෙනවා අර කතන්දර ගොඩ කියන ටෙක්නොලොජි මාර්ග විදිහට පාවිච්චි කරනවානේ ඒක හොඳයි ඒක ගැන පොඩ්ඩක් කියලා දෙමු අපි අලුත් අපේ ඉන්ජිනේරස් ලට සේනා කතා කරනවා නේද මම සාමාන්‍යයෙන් එහෙම ලොකුවට පාවිච්චි කරන්නේ මොකද මං ඉස්සරහින් ඉන්න බෑන්ඩ් එකේ අයෙස් අපේ අනිත් කීබෝඩ් ප්ලේ කරන අයෙස් තමයි ගොඩක් ලට ප්‍රතිස් කරන මම මේන්ලි
එක කීබෝඩ් එකක් යූස් කරන්නේ යම CP88 එක. ඒත් පියානෝ ඒ පියානෝ මොකද මම ගොඩක් වෙලාවට සින් කරන නිසා මම මට ලොකුවට ටෙක්නොලොජි අර චේන්ජ් කර කර මේවා කරගන්න මේකක් නැහැ. ඔව්. ඒ හින්දා හැබැයි එහෙනම් දෙකම කරනවා. දෙකම. ඔව් ෂේප් එක කරනවා. හැබැයි මේ කියන්නේ මට අතර ටෙක්නොලොජි යූස් කරන්න සෑහෙන විශේෂයෙන් කියන්න ඕනේ අපේ ඔමෙස්ක අමීෂ ඉන්ෆිනිටි බෑන්ඩ් එකේ කියන්නේ ටෙක්නොලොජි ලෙවල් එකේ හයි ටෙක් එකේ අපිට ලඟ වෙන්න බෑ. අපි මාත් ගොඩක් යද්දි කරන්ට් වදින්න ලඟ වෙන්න බෑ. ඒක වෙන්නේ ශිවා මෙහෙම දැන් අපි නෝ දැන් කාලයත් එක්ක කොහොමද ටෙක්නොලොජි එන්නේ ඩෙවලොප් වෙන්නේ. සං එතකොට ඒවට අදාළ සින්දු හැදෙන්න ගන්නවා. ඔව්. ඒ සින්දු ස්ටේජ් එකේ ප්ලේ කරන්න ගියාම ඒක හොඩ වෙනවා. ඒක හදා ගන්න මචං එහෙමත් විදියක් තියෙනවා. එහෙමත් පුළුවන් අපි නෝ වෙන වර්ෂන් එකක් හදා ගන්න පුළුවන් ඕන සින්දුවක්. දැන් දෙවිදියම කරන්න පුළුවන්. දැන් අපි ගොඩක් කලවට කරන්නේ දැන් මාත් ගොඩක් සෑම්පල්ස් එකෙන් පාවිච්චි කරනවා අඩුයි. හැබැයි සෑම්පල් එකක් දාලා ගැහුවා කියලා ඒක බෑන්ඩ් එකේ දක්ෂතාවය අඩුවක්වත් ඒක මචං රෙකෝඩින් ගැහුවොත් වෙන්නේ නැහැ කොහෙලාවත්. මොකද අර ඇත්තම ඉන්ස්ට්‍රුමන්ට් එකේ රහ අපි ගන්න ට්‍රයි කරනවා ස්ටේජ් එකේ. සහ සමහර වෙලාවට තියෙන සින්දුවල මචං ඒ කියන්නේ එක එක දේවල් ගොඩාක් ලූප් කරලා හදපුවා. ඒ සද්දේ ලයිව් ගන්න බෑ. ඒ සද්දේ ලයිව් ගන්න බෑ මචං. ඔව්. ඒ බැරි වුණාම අපි තුමා අපි ඔරිජිනල් කම්පෝසර් සමහරලා වෙබ්සයිට් එකට දාලා තිනවා ඒ ඒ සෑම්පල් ස්ටෙම්ස් පාවිච්චි කරේ මොනවද කියලා. ඒ දාලා දින්නෙත් ඒ වැඩේටම තමයි. ඔව් ඒක තමයි. ඉතින් ඒක අරගෙන ඒක මොකද අපි එහෙම ඕන තරම් දැකලා තියෙනවා. ඒ කියන්නේ සමහර වි කියන්නේ ෆොරින් ආටිස්ට්ලා ඉන්නවා මචං. ඩ්‍රම්ස් බේස් විතරයි සමහර ගිටාර් එක්ක විතරයි එන්නේ. එයි වෝකලිස්ට්. ඒ ආවට ඉතින් ෆුල් බැකින් ට්‍රැක් එක යනවා. අර ලයිව් දින ඉන්ස්ට්‍රුමන්ට්ස් ප්ලේ කරනවා මචං. ඒක ලංකාවට තාම මේ වැඩේ ටිකක් අලුත්. ඔව්. ඉතින් බැරලා හරි අපි එහෙම දෙයක් කරොත් ගොඩක් කලාවට කියන්න පුළුවන් රෙකෝඩින් දාලා ප්ලේ කරේ ලයිව් ප්ලේ කරේ නැහැ. එහෙම. දැන් ඉතින් ටෙක්නොලොජි පාවිච්චි කරන එක කිසිම වැරද්දක් නැහැ. ඉතින් තියෙන්නේ පාවිච්චි කරන්නේ මම. සහ තව කියන්න ඕනේ දැන් තියෙන බෑන්ඩ් ගොඩක් මෙට්‍රොනෝම එක ක්ලික් එක පාවිච්චි කරනවා. ඔව් ඒක තමයි මම ඒක තහන්නේ. ඔව් අපේ බෑන්ඩ් එක මචං මෙම්බර්ස්ලා හත් දෙනා මිනියස් යන නිසා ඉතින් ක්ලික් එක පාවිච්චි කරද්දී සමහරවල් අපිට කොන්සර්ට් එකෙන් ප්ලේ කරද්දී දැන් අපි ප්ලේ කරන්නේ මිනිමම් අපේ කියන්නේ ෆැසිලිටීස් වලින් මචං. අපි දැන් කොච්චර කොහොම කරා කරනවා. දැන් අපි ෆොරින් බෑන්ඩ්ස් එක කම ඉන්නේසුත් තියෙනවා මොනිටර්ස් තුනක් විතරක් තියෙනවා ඉස්සරහ. ඔව්. සමහරලාට PA එකක්ුත් දාලා තියෙනවා. ඒ කියන්නේ සයිඩ් ෆිල්ස්. ඔව් ලයිනර් එකක් දාලා තියෙනවා සයිඩ් ෆිල්ස් වලට. ඔව්. දැන් අපි අන්තන් ඉන්නේස් ටික විතරයි තියන්නේ. අපිට ඔක්සස් නැහැ එච්චර දෙන්නේ. ඉතින් සමහරවිට අපි හිතමු දැන් අපිට ලංකාවේ තියෙන ලොකුම ස්ටේජ් එක නෙළුම් පොකුණනේ. ඔව්. නෙළුම් පොකුණ ස්ටේජ් එකේ ඩ්‍රම් එක පිටිපස්සේ දාලා කීබෝඩ් එක ඉස්සරහා ඉද්දී ඉන්නේ එක දාගෙන නම් ඉන්නේ පොඩි ඩිලේ එකක් තියෙනවා මචං. තියෙනවා. බේස් ගිටාරිස් අරගෙන නම් ඒ කියන්නේ දැන් ඉලෙක්ට්‍රික් ඉන්ස්ට්‍රුමන්ට්ස් නම් ප්‍රශ්නයක් නැහැ. ඩ්‍රම්ස් ඉන්නේ එකෙන් ඇහුණාට ඇත්තට හෙන සද්දිකුත් තියෙනවා නේ කෝස්ටික් ඉන්ස්ට්‍රුමන්ට්ස් ගන්න. එතකොට ඉන්නේ ඒ කියන්නේ මෙට්‍රොනෝම වගේ පාවිච්චි කරන එකේ වැදගත්කම මචං. ඒ වෙලාවට කට්ටියම දැන් අරක ඇහෙනවා තමයි. ඔව්. ඇහුණාට කට්ටිය ක්ලික් එකේ ඉන්නවනේ. මෙට්‍රොනෝම එකේ ඉන්නවා. මෙට්‍රොනෝම එකේම ඉන්නවා. එතකොට දැන් ඔය දැන් ඕගොල්ලොත් එහෙමද දන්නේ වෙනද? හිමාලයේම නේද? ලයිට්ස් ඉඳලම අපි කරපු කොන්සෙප්ට් එකක් කරේ එමය. ඔව්. ටයිම් කෝඩඩ්. ටයිම් කෝඩඩ්. ඒ කියන්නේ ක්ලික් බෑන්ඩ් එකත් ඒ කියන්නේ ලයිටින් එන්ජින් එකේ මික්සර් එකයි එතකොට ඔඩියෝ මික්සර් එකයි ඔක්කොම කනෙක්ට් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ එක මේක එක ටයිම් කෝඩ් එක කියන්නේ. එතකොට ඒ කියන්නේ අපි තුමු දැන් ඩ්‍රම් ෆිල් එක ගහපු ගමන් ඒක ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ කෙලින්ම ලයිට්ස් උත් ඔෆ් වෙනවා. ඔෆ් වෙනවා. ඒ දෙක මේ කියන්නේ සෑහෙන පාවිච්චි කරන මේ ක්‍රමයක් මේ පිටරටේම ස්ක්‍රිප්ටඩ් ඒ කියන්නේ හැමදේම මේ arrange කරලා තියෙන එක. අපි තුමු පටන් ගන්න පියානෝ නම් ඒක මේවා කරලා තියෙන්නේ පියානෝ එක ස්පොට් එක වලින්. ස්පොට් එක වලින්. ඔව් ඊට පස්සේ අනිත් ඒවා එන්න එන මියුසික් එක ලයිට් අප් වෙන්න බ්‍රේක් එකක් නම් ඒක ලයිට්ස් එක ෆ්ලිකර් වෙලා එන්න. එහෙම එහෙම තමයි. ඔව් ඉතින් ඒ විදිහට කරන්න ඕනේ අපි මේ ඉන්ටර්නල් මේ ඔව් ඔව් ඒ කියන්නේ තත්ත්වයකට යන්න මොන හරි ඕනේ නම් ඉතින් ඒක තමයි මම කිව්වේ අර දැන් ඉස්සර කීබෝඩ්ස් කෙනෙක් වගේ නේ. දැන් කීබෝඩ්ස් කෙනෙක්ට ගොඩක් කරලා ටෙක්නොලොජි යූස් කරන ගොඩක් මම දැකලා තියෙනවා බෑන්ඩ්ස් වල හයි ටෙක් වැඩ ගොඩක් කරන්නේ යූස් කරනවා මේ VSTs වලට ටෝන් VSTs වලට ගොඩක් පාවිච්චි කරනවා. මොකද ඒ රියල් ටෝන් එකම තියෙන නිසා ඒ වගේ software වල. ඉතින් මොකද keyboards වල හරි limited. ඉතින් ඒකට තමයි ගොඩක් අය පාවිච්චි කරන්නේ මේ samples play කරගන්න. Thank you.
කතා කරන මම තව තින් දවසක් කර කතා කරන්න බුණා දැන් මම හන්සට යන්න ඕන නේද ඔව් හන්සට යන්න හන්සට යන්න ඕන නේද අපි ඒක මල් මල් විලේ ඒ නිසා අපි දැන් වැඩේ ඉවර කරන්න ඉතින් අපි ආයෝ බෑන්ඩ් මෙම්බර්ස්ලා ඩැඩි බොයිස් අතිකයිත් මතක් කරනු ඉතින් කාටද දැන් කරන්න ඕනේ දෙන්න මේ ඔපචුනිටි එකෙන් අපි ඊට පස්සේ අපි අද දවසේ අපි මුලින්ම අපි දෙමව යන මතක් කරන්න ඕනේ එතකොට පුටි ගන්න මම සපෝට් එක දුන්නා එතකොට මියුසික් වලට ෆැමිලි එකෙන් සෑහෙන සපෝට් එකක් හම්බුණා අනිත් ෆැමිලි මෙම්බර්ස්ලා දැන් නෝ වයිෆ් ඉන්නවා ඉතින් ඔක්කොගෙම එහෙම සපෝට් එකක් හම්බ වෙනවා බෑන් මෙම්බර්ස්ලා විශේෂයෙන් මතක් කරනවා දැන් අවුරුදු 15 10 31කට ඉන්නවා ඒත් ෆැමිලි තමයි ෆැමිලි තමයි මේ ඉතින් බෑන් මෙම්බර්ස්ලා නම් කියන්න ඕනේ නැහැ නේ කියන්න හොඳ නෑ නන්තික ශාමිල මෙන්දන් කිව්වා ශාමිල කිව්වා නේද ඕනේ ඒක වන්න කලින් කිව්වා මේ මෙම්බර්ස්ලා කියනවා ඔක්කොම ඉතින් ඒකයි බොහොම සුදුසු අපිට ආරාධනා කරන සිවා මෙතෙන්ට මේ මොකද සාමාන්‍ය මේ කරන ඉන්ටර්වියු එකක් නෙමෙයි ඒ කියන්නේ ඇත්තට අපිත් ආසාවෙන් ඒ කියන්නේ අපේ සබ්ජෙක්ට් එකනේ කතා කරන්නේ ඒකයි අපේ සබ්ජෙක්ට් එකේ ඉන්න කෙනෙක් කතා කරද්දී ඒක තේරෙනවා අපිට ඒ හින්දා I think thank you very much දිගටම ප්‍රෝග්‍රෑම් එක කරන්න ජය වේවා thank you thank you ඉතින් සේනා අයත් මම අර කියන ආරාධනා කරාට ස්තුතියි ඇත්තටම මම එහෙම ලොකුට කතා කරන්න දන්නෙත් නෑ ඇත්තටම නෑ මේ ඉන්ටර්වියුස් වගේවට මම හිතන්නේ ඔයාලා යන්නෙත් නැහැ බෑන්ඩ් එකට යන්නේ නැහැ කියන්නේ හේතුව මොකුත් වෙන අවුලක් නැහැ අපිට ගිහිල්ලා කෑවේ මොනවද යන්නේ මොනවද ගෙදර ඉස්සර මොනවද ඒ ඉතින් ඊට වඩා මේක මාර වැදගත් ඒක ඒක මොකද්ද දැන් අපි ගොඩක්ම තියන්නේ සිවා දැන් ගිහාම ඉන්ටර්වයුව එකට ගියාම දැන් පිට රටක නම් බෑන්ඩ් එකකට ඉන්වයිට් කරාම ඒ ගැන ලොකු රිසර්ච් එකක් කරනවා ඔව් කරලා ආපු ගමන් ආන්නේ හරි මෙන්න මේ වගේ සිද්ධියක් වුණා එදා මෙන්න මේ වගේයක් වුණා ඔයාගේ ඊළඟ සින්දුව මේක බෑන්ඩ් එකෙන් අහන්නේ ඉන්ටර්වයුව කරන එක නේද දැන් ගියාම මෙහෙ එහෙම නෙමෙයි ගියා. දැන් මොකද වෙන්නේ? මේ දවස්වල මොනවද කරන්නේ? දැන් ඒ ටිකම තමයි. දැන් හැම ඉන්ටර්වයුව එකම පළවෙනි ප්‍රශ්න පහේ ඕක තියෙනවා. මේ දවස්වල මොකද වෙන්නේ? ඉදිරියට මොනවද ප්ලෑන්? දැන් ඇත්තටම ඒ කියන්නේ ඒක තමයි වෙනස. ඒ ඇත්තටම මම පුද්ගලිකවම ආස නැහැ ඉන්ටර්වයුව වලට යන්න ඔය සාමාන්‍ය විදිහේ ඉන්ටර්වයුව වලට යන්න. මොකද ඇති දෙයක් නැහැ. ඒක ලැබෙන දේකුත් නැහැ. ලොකුකමක්වත් මොකුත් නැහැ. ලොකුකමක් නැමේ. ලොකුකමක් නැමේ. ඒක වැඩක් නැහැ. එහෙම දේවල් කොච්චර ඒකට අපි සබ්ජෙක්ට් එක අපි දන්න දෙයක් කවුරු කවුරු හරි හම්බෙලා මෙහෙම ෂෙයා කරගන්න එක කවුරු හරි මොනවා හරි කරගන්න අලුත් එක්ක අපිට ටික ගන්න මොනවා ඉතින් thank you ප්‍රෝග්‍රෑම් එකට ඉන්වයිට් කරාට thank you එතකොට මම නිහතමානී කමට thanks මට මටත් එක්කත් මම මාරාසයි මම පෞද්ගලිකවත් ආස කිව්වලිස්සනේ ගේ හම්බුන එක කාලෙකින් හම්බුනේත් අපි දෙන්න මම එක දෙයක් කියන්න මම මේ ලංකාවේ ආස වොයිසස් වලින් අංකකේ වොයිස් එක මම ස්ටෝන් වොයිස් මම මාරු විතර වාස වොයිස් එක මම කියලා ඕකත් කියලා තියෙනවා මම හැමතරම කියලා තියෙනවා ඊට වැඩිය මගේ සින්දු එයාද කිව්වා ඒක 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 තමයි මට අවශ්‍ය මම ඒකත් කිව්ව එක තමයි මටත් ඉගෙන ගන්න කැල ටිකක් තියෙනවා මම ඒක ඔඩිය එක අරන් යනවා ඔඩිය ආඩ් හන්දල කියලා ගන්න පුළුවන් එක එකක් ෆීල් එකනේ අර කිව්වා වගේ මේ විදියක් මම තව විදියක් යනවා ඉතින් අම්මට අපච්චිටයි එතකොට ගෙදර හැමෝටම වයිෆ්ට දැන් එතකොට හැම මට උගන්වපු හැම ගුරුවරයෙක්ටම බෑන්ඩ් එකේ හැමෝම ඉතින් මම කියන්න ඕනේ නැහැ නේ අර කිව්ව වගේ බෑන්ඩ් එකේ හැමෝම ඉතින් කැමරා කට්ටිය හන්ස ඔයාලට ස්පෙෂලි තැන්කියු හන්ස කියන හැමලේම හන්ස කියන්නේ හන්ස කිව්වා නේ නම නම කියන්නේ ඉතින් තැන්කියු ජය වේවා ශිවන්ත දිගටම වැඩේ හොඳට කරගෙන යන්න තැන්කියු මචං ඔයාලා දෙන්නටම මේ නිහතමානී වැඩේ කියලා අද ඇත්තටම අපි ගොඩක් ලොකු වෙලාවක් ගත්තා සෑහෙන ලොකු ගත්තා ඒ කියන්නේ අපි මේ කතාව මේ ප්‍රෝග්‍රෑම් එක පැයකට එඩිට් කරාද අපි දැන් පැය 6ක් විතර අපි මෙතන ඉඳලා කතා බහ කරලා නේ තෑන්ක්ස් මේ වෙලාව කැප කරලා ඒක මාර ලොකු දෙයක් වෙන දෙන්නටම වැඩ නැති මිනිස්සු නෙමෙයිනේ වැඩ තියෙන මේක අල්ලන්න නැහැ තෑන්ක්ස් වැඩ වෙනවා ඔන්නෝම තමයි අද එපිසෝඩ් එක ඉවර වෙන්නේ ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙනකම් බැලුවා නම් කීබෝඩ් එකට ගොඩක් දේවල් ইনফෝමේෂන් ගොඩක් දේවල් ඉගෙන ගන්න හම්බෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා ඒ වගේම බෑන්ඩ් මියුසිෂියන්ස්ලාට ගොඩක්
දේවල් ඉගෙන ගන්න හම්බෙන්නේ නැති කියලා. ඉතින් ලබන මාසේ පළවෙනි සතිය අපි හම්බෙමු ඊළඟ එපිසෝඩ් එකකින්. අදත් හැමදාම වගේ මේ ප්‍රෝග්‍රෑම් එක වීඩියෝ කරලා එඩිට් කරලා දෙන්නේ සාගර ෆර්නැන්ඩෝ ඇන්ගල් 360 වීඩියෝ ටීම් එක. ඉතින් සාගරට ගොඩක් ස්තුතියි. ඒ වගේම මේ වෙනිව් එක සහ ඔඩියෝ කැප්චරින් ඔක්කොම කරන්නේ හන්ස ෆර්නැන්ඩෝ. හන්ස ෆර්නැන්ඩෝගේ ඔඩියෝ යාඩ් ස්ටුඩියෝ එක තමයි මේ වොයිස් ඔෆ් මිසිකෝස් ප්‍රෝග්‍රෑම් එක කරන්නේ. ඉතින් හන්සටයි සාගරටයි දෙන්නටම ගොඩක් ස්තුතියි. ලබන මාසේ පළවෙනි බදාදා අටවෙනි එපිසෝඩ් එකෙන් හම්බෙමු.